බාධක ඉවත් කළා. අඩු කළ ලීසිං පොලිය තවත් අඩු කළා. සිංග ෆිනෑන්ස්. උතුරු පළාතේ ප්‍රධාන සංගනායක මුලතිව් කුරුන්දි විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් අද මෙරට පිහිටේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයට ලිපියක් භාර දුන්නා. ඒ ඊයේ දිනේ ශ්‍රී ලංකාවේ කැනඩියානු මහකොමසාරිස්වරයා මුලතිව් හි සිදු කළ සංචාරය අතරතුර ජාතිවාදීන් පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවක් හරහා තානාපතිවරයා නොමග යවා ඇති බව පෙන්වා දීම සඳහායි. පනදුර එළුවෙල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු පැදූ මෝටර් රථයක් යතුරු පැදියක ගැටි සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදු කළ මෝටර් රථයේ රියදුරු එම ස්ථානයෙන් පලා යමින් සිටියේදී තවත් තරුණයෙකු ගමන්ගත් යතුරු පැදියක ගැටි ඇති අතර ඒ හේතුවෙන් එම තරුණයාද තුවාල ලබා තිබුණා. පසුව ප්‍රදේශවාසීන් එක්ව මෝටර් රථයේ රියදුරු අල්ලා පොලිසියට බහර දීමට පියවර ගත්තා. කඩුවෙල විහාරමාවතේදී මෝටර් රථයක් තුල සිටියේදී පුද්ගලයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 5600ක ප්‍රමාණයක් සමග පොලිසිය අත්අඩංගුවටගෙන තිබුණා. මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණ වී ඇත්තේ ඔහු ශ්‍රී ලංකා රාගව ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන අතර මාස 6ක කාලයක් තුල පෑලියගොඩ, කඩුවෙල, මුල්ලේරියාව සහ වැලිකඩ යන ප්‍රදේශවල රන්මාල කොල්ල කෑම් 8කට සම්බන්ධව පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි. කොළඹ බරායේ ජයබහලුම් පර්යන්තයේ මෙහෙයුම් අතරතුර ගැන්ට්‍රි දොඹකර එක කොටසක් ගැලවී වැටෙන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අනතුරින් ප්‍රයිමෝ යන්ත්‍රයක රියදුරු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.